ටන් යන ප්‍රසිද සංචාරගන් අතර ප්‍රසිද්ධයට පත්වන රිවස්ටන් යන වාලාට ගොඩක් දෙනෙක් යන්නේ බඹරගිරැල්ල රිවස්ටන් අවර් එක වගේ පිටවල පත්තන සේරල්ල වන්ඩ. ඉතින් අද අපි ඔයාලට වෙනස්ම තැනක් පෙන්න්න යනවා. ඉතින් අපි ඒ යන ගමන්නේ ඉස්සරෝමාව බඹරගිරැල්ල ගවට මෙතන ඉගැන්නේ ගොඩක් සංචාරගන් අතර ප්‍රසිද්ධයි. බඹරගිරැල්ලට යන වාලට මාතලගෙන පැත්තයි දැන පාර දෙන. ඉතින් එතන වංගුවෙන් එතන කඩේ ගාවෙන් ඇතුළට යන පාර ගිහිල්ලා මීට දෙසයක් විතර කියපු තමයි බඹරගිරැල්ල හම්බෙන්නේ. ගමනාන්තේ ඉස්සරවම් වෙන බඹරගිරැල්ල පත්තෝ ටවුන් එකේ නම් කොහමරි කිලෝමීටර් 5ක් විතර උඩහාට කැරිවස්ටන් පැත්තට එන්න ඕන තමයි තියෙන්නේ. ඉතින් මේ දියල්ල කබරගල පැත්තෙන් තමයි පල්ලෙහාට ගලන්නේ. ඉතින් මෙතන ගැඹුරුයි, මොකද පිළිගන්න සාමාන්‍ය මෙතන නාන්න එපා ඔයාලා එන කට්ටිය. මෙතන උඩහාට තියෙනවා සාමාන්‍ය ආරක්ෂිත නාන්න පුළුවන් තැන්. මෙතන මල්ලයා ඉදිරියෙන් ටිකරම තුත් වෙනවා. එතකොට බඹරගිරැල්ලට එන ඔයාලට අවුරුත් ඒ කියන්නේ ගිහිලා නැති සැඟවිච්චි තැනක් පෙන්වන්න. ඉතින් ඔයාලා මේ එල්ලෙන පාලමේ ඇවිල්ලා මෙතන ඉඹට යන්න තියෙන්නේ බඹරගිරැල්ලේ. එතකොට ඒ වගේම මේ පැත්තෙන් බඹරගිරැල්ල ගම්මානට යන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එන මිනිස්සුන්ට මෙතන උඩහා ගම්මානයක් තියෙනවා. එතකොට මේ ගම්මානේ මේ පාරේ සාමාන්‍ය මීටර් 100ක් 200ක් අතර ගියම සැඟවිච්චි තැනක්. ඒ කියන්නේ ඔයාලට පේන ඇදී සාමාන්‍ය අලංකාර තැනක්. ඒ කියන්නේ ගොඩක් අතන උඩහා සෙනග ඉන්නවා නම් ඔයාලට මේ මෙතෙන්ට ඇවිල්ලා නාගන්න පුළුවන්. බඹරගිරැල්ල ඔයාලට කට්ටියට කියන්නේ මෙතන නාන්න එපා, මොකද අනතුරු සිද්ධ වෙන්න ඉඩකඩ වැඩි. ඒ කියන්නේ මෙතන පැහැදිලි පතුලක් තිබ්බට ගැඹුරු වැඩි. ඔයාලට පේනද? මේක උඩහාට යන්න යන්න කියන්නේ නාන්න සුදුසු, ඒ කියන්නේ ආරක්ෂිත ස්ථාන තියෙනවා. ඉතින් ඉල්ලනවා මේ වගේ තැන් වලට ඇවිල්ලා දන්නේ නැතුව මේ වලල් වලට පයින්නවා, මොකද අනතුරු සිද්ධ වෙන්න ඉඩකඩ බොහොමයි. ඒ වගේම මේ වගේ තැන් අපවිත්‍ර කරන්න එපා. සංචාරයක් විදිහට ඔයාලා වගකීමක් ඇතුළ කටයුතු කරන්න මේ වගේ තැන් වලට එනවා නම්. බඹරගිරැල්ලෙන් පස්සේ දැන් ආවේ පිටවල පතන්න. ඉතින් මෙතන ඇතුළට යන්න නම් ඉතින් රුපියල් 40 ටිකට්ටක්. ඔයාලට කියන්නේ රිවස්ටන් වල තවත් විශේෂ පරිසර පද්ධතියක් තමයි පිටවල පතන කියන්නේ. මේකේ ලංකාවට ආවේනික ගල්පර මැඩියා ජීවත් වෙනවා. ඉතින් ඒකින් දා මෙතනින් ඉල්ලනවා මෙතනින් උඩට යන්න බෑ, මොකද ෂෝට් කට් එකක් වුණත් යන්න බෑ. මේකේ ලංකාවට ආවෙනික සත්තු නකල් කඳු වැටි, ඒ කියන්නේ දුම්බර වනපෙතේ ජීවත් වෙනවා. ආවෙනික ගස්සල් එහෙම ලංකාවේ සතුන් කුරුල්ලන් වගේ ජීවත් වෙන හින්දා ඉල්ලා සිටිනවා පරිසර පද්ධති විනාශ කරන්න බෑ. ඉතින් මනස්කාන්ත දර්ශනයක් මේක.
චැප්ටර් 5ක් විතර ඉන්ට්‍රස් එකේ ඉඳන් ආපුවම වාල්ඩ් එක කියන්නේ අවනේ ඉවත් ප්‍රපාතේ මේ පාර දිග ගියපොම කුංජි ලෝකාන්තය තියෙනවා. ඉතින් ලංකාවේ මම දන්න විදිහට කුංජි ලෝකාන්ත 12ක් 14ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේම සංචාරක අතර ප්‍රසිද්ධ එකක් තමයි රිවස්ටර් කුංජි ලෝකාන්තය. ස්ටන පුංචිලෝ ගන්ද ඉතින් අයින ඩෑන ගට්ටිය පරික්ෂමෙන් ගන්න මොකද ටුනොත් එහෙම වල්ඩ වේඩ බල්ල යවයිම කියන්න ඕන අද අපේ කියන්නේ එක ගමනාන්තයක් තමයි ස්ටන පල්ලා තියෙන කලින් රෙස්ටෝරන්ට් එකක් තිබ්බේ ෆිල්ම් හෝල් එකක් තිබ්බේ ස්කෝල් එකක් තිබ්බේ පන්සලක් තිබ්බ ගමකට යන එක ඉතින් ඒ ගමෙන් ලස්සන දියල්ලකට යනවා ගොඩක් කට්ටිය දියල්ලට ගිහිල්ලා නැහැ ඉතින් අද අපි ඒ ලස්සන දියල්ල හොයාගෙන යනවා පුංචි ලෝකාන්තේ ආව අපිට මේ පැත්තෙන් පේනවා අපි කලින් ගියපු කර්ගස්තන්න. ඉතින් ඒ වගේම පල්ලෙහායෙන් මීට දශක 3-4කට එහායින් තිබ්බ ෆිල්ම් හෝල් එක, ඒ වගේම ඩිස්පෙන්සරියක්, ස්කෝලයක්, රෙස්ටුරන්ට් එකක තිබ්බේ පතනෙගම පේනවා. ඊට එහා පැත්තෙන් තේරැල්ල යන පාරේ තියෙන පුවක් පිටේ ගම්මානයත්, ඒ වගේම ඊටත් ඈතින් පේනවා මොරගහකන්ද ජලාසේ. පතනේගම කියලා කිව්වට ඒ කියන්නේ. ඒතර මාමලා හිටියේ නැහැ. ඊපස්සේ තාවේ කොහමද? ඉදිරි ඉස්සෙල්ලා. පතනේගෙතර